రైట్ శుభదవసక్కిన వాళ్ళంట ఇదేంటి వైఎల్ మోడల్ ట్రీవిల్ పోస్ట్ ఓకే అప్పు మే అది కాబులేటర్ ఇప్పుడు గల్లగా శుద్ధకరాను మీకు మిస్ ఎత్తినా మీ అప్పుడు బలమోద కాబులేటర్ ఎక్కువ హరియటం శుద్ధకరగా నీకేలా రైట్ ఏనా పియాం వీడియో ఇక్కడ రైట్ ఏనా అప్పి బలము మే కాపీ రేటే కొహమద అప్పి గలవన్నే గలవల మే కాపీ రేటే కొహమద గలవన్నే గలవల కొహమ శుద్ధ కరన్నే కొహమద కీల దినో రైట్ అప్పి యంగ్ వీడియో ఇక్కడ ఉడిమ మొగొల్ల మిత్తన్ తీన మే అనటిక గలవ గన్నోని మల్లన హతర తీనో మే మే హతర రైట్ అబ్బలము ఏక గలవగన ఏ విధి మేము ఎనటిగా ఇవత్ కరగన్న రైట్ అప్పుడు మే విధి తమ గెలగూడ పస్సే మీకు పేరుని మేకిన ఇతర పొడ్డ తీయన మీ డస్ట్ అనివార్యం రెండు తీయను రైట్ అవి ఉలిమ్మ కలవగము మీ మీ ఇక్కడికి అని ప్లోట్ ప్లోటరీ మెత్తన తీయను లొక్కే మీకు ఉలిమ్మ పండగ నిన్ను మేము తీయట మేకైనా నీళ్ళు ఎత్తెక్క మే నీళ్ళు ఎక్కన కియన్నది ఎత్తినా మే నీళ్ళకే దమ్మే నీళ్ళెక్క గెవిలా తీయన్ని పిహమ కియన్నే ఒకళ్ళంటే పేనాదు మే ఉడిని తీనా మే కట్టె ఎక్కువగా పెట్టిల ఏమ తీపులో మే నీళ్ళకి గెవిలా తీయన్ని అనిత్తమే అవి మే నీళ్ళకి గెలవుగా బలన్నోని మెత్తన తీయనా నీళ్ళకి స్పిన్ ఎక ఏక వెడకరణ అది కదా మేక మేము ప్లట్ ఎగి ఎట ఎబ్బుహామా ఉడ్డట ఏనో రైట్ ఎవకైనా సెలగిలి మొత్తం ఎన్నోని ఇక్కడ బస్సే అవి కలవు జెట్ ఎగ ఇటువస్తే అవి జెట్ హోల్డరే కలవము మెయిన్ జెట్ హోల్డర్ ఇక రైట్ అప్పుడు క్లీన్ కరగన్న మే అవసరిగా అవి గలవగా తీయండి అవి మే చోక్ కది గలవము చోక్కేనా మే కేబుల్ మీ కేరళ తీయండి మీ ఇక్కడ చోక్ కేబుల్ అవుట్ ఎత్తు ఎక్కువ దాన్నోని చోక్కే
පොඩ්ඩක් හිර වෙලා තිබ්බේ. right මේ දෙන්නේ කෑල් ටික තමයි. parts ටික. right මේකේ මේ line ඔක්කොම හොඳටම සුද්ධ වෙන්න ඕනේ carburetor cleaner වලින්. මොකද carburetor cleaner තමයි මේ වලින් තමයි මේ තියෙන මේ line හැම ලයින් එකකම අපිට පේන්නේදී හැම දෙයක්ම ඒ කාබුලේටර් ක්ලීනර් එකෙන් අපිට මේ ඉවත් කරගන්න ලේසි. රයිට් අපි කාබුලේටර් ක්ලීනර් ගහලා මේක සුද්ධ කරලා මේ ලයින් වලට හුලං අල්ලලා රයිට් අප් බලමු. මේක සුද්ධ කරගෙන කොහොමද හයි කරන්න කියලා. ඔගොල්ලෝ සුද්ධ කරනකොට අනිවාර්යයෙන්ම මේ ලයින් දෙකට පොඩ්ඩක් වැඩිපුර කාබුලේටර් ක්ලීනර් ගහන්න. මෙතන මේ ලයින් දෙකට මේකටයි මේකටයි කද මේ දෙක ගොඩක් බලපානවා මේ වාහනේ ස්ටාර්ට් වෙන්න චෝක් එක අල්ලන්නේ නැතුව ස්ටාර්ට් වෙන්න. එතකොට ඒවයි ගොඩක් බලපානවා වාහනේ ස්ටාර්ට් දේට ස්ටාර්ට් වෙන්න ඒ පෝට් වල ඩස්ට් එක තිබුණොත් ඒක බලපානවා. අනිවාර්යෙන් ගලෝ බෙලාට ඒ දෙක පොඩ්ඩක් වැඩිපුර සුද්ධ කරන්න මතක තියාගන්න. අයිත් දේවල් සාමාන්‍ය විදියට මේවට කටු දාන්න එපා, කම්බි දාන්න එපා, කාල්කුලේටර් කියන පාවිච්චි කරන්න. මේ වගේ තියෙන මේ තව වුණත් සුද්ධ කරන්න කම්බි කේබල් ඒවා භාවිතා කරන්න එපා. මේව බ්ලොක් නම් විතරක් මේව ඩැමේජ් වෙන්නේ නැති වෙන්න කේබල් එකක් දාලා බ්ලොක් එක අරගෙන හුලං අල්ලනවා මිසක් කම්බි දාලා තුවාල කරලා මේව කරන්න එපා. රයිට් අප් බලමු සුද්ධ කරගෙන කෑල් ටික හයි කරගන්න කොහොමද කියලා. වැදගත්ම දේ ඇවිල්ලා මෙතන මේ තියෙන එයා ස්ක්‍රූ එක අපි ඒවත් ගලවලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න සුද්ධ කරලා. මේ ආයෝ ස්ක්‍රූ එක අපි දැන් මෙහෙම බුරුල් කරලා එළියට ගත්තාම මේකේ ආයෝ ස්ක්‍රූ එක තිබිච්ච ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවනේ කාබුලේටරේ. අපි ඒක නැවත හදන්න ඕනේ. රයිට්. එහෙම නැති වුණොත් ඒක ඔයගොල්ලන්ගේ තෙල් පිච්චෙන්න බලපාන්න පුළුවන්, වාහන ස්ටාර්ට් වෙන්න තියෙන බලපාන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ටිකක් එනවා අපිට. අපි ඒවත් ඇඩ්ජස්ට් කරන විදිය කියලා දෙන්නා. රයිට් ඒක ඇතුලේ තියෙනවා ස්පින් එකයි මේ වගේ පොඩි ඔසර් එකයි. ඊට පස්සේ අපි ගලවමු අයිඩියල් ස්ක්‍රූ එක. අයිඩියල් ස්ක්‍රූ එකේ තියෙනවා ස්පින් එකයි ඇතුල පේන අදෝගොල්ලන්ට ඕසරයක් තියෙනවා. රයිට් ඒකත් අපි ගන්න ඕනේ. මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මේ ටෙන්ෂන් වැඩි ස්ප්‍රින් එක ඉන්නේ මේ මොකේද මෙතන මේ එයා ස්ක්‍රූ එකට ටෙන්ෂන් වැඩි එක ටෙන්ෂන් පොඩ්ඩක් අඩු පොඩි ස්පින් එකක් එනවා අයිඩියල් ස්ක්‍රූ එකට. ඒ දෙක වෙනම තියාගන්න පැටලෙනවා නම් වෙනම තියාගන්න. රයිට් ඒක තමයි වෙන සේදෙකි. අප බලමු මේක සුද්ධ කරගෙන හොඳට. රයිට් මෙන්න තියෙනවා අපේ සුද්ධ කරගත්ත මේ කාබ් එක. රයිට් මේ කාබුලේටරයක් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. අවුරුද්දකට සැරයක්වත් අවුරුද්දකට එකමාරකට සැරයක්වත් ගලවලා මේක පොඩ්ඩක් සුද්ධ කරලා හයි කරන්න ඕන. මොකද දන්නවද දැන් මේ ගොඩාක් කාලයක් තිස්සේ බැඳලා නිසා මේ කාබුලේටර් ක්ලීනර් වලටත් යනවා හොරයි. කියන්නේ මේක කාලයක් තිස්සේ බැඳිලානේ. ඒ නිසා මේ
සවිස්සයක් දාගන්න පුළුවන් නම් ඉතින් ඒක වටිනවා. රයිට් අපි බලමු එහෙනම් මේක ට්‍රයි කරගන්න කොහොමද කියලා. මෙයා වැඩිය තද කරන්නේ නැහැ අපි. සාමාන්‍යයෙන් අතේ ගානට තමයි තද කරන්නේ. එන්ජින් ටෝලර් එක දාගත්තා. දැන් අපි ජෙට් එක දාගමු. මේ හොඳට සුද්ධ වෙන්න ඕනේ. ඒක තමයි අංක එක. ඊට පස්සේ අපි රෝටර් එක හයි කරගමු. මෙහෙමයි දාන්නේ. නීල් හෝල්ඩරේ ඇතුලෙන් මෙහෙම දාලා පොඩ්ඩක් මෙහෙම අල්ලගෙන තමයි අපි රෝටර් ලොක් එක දාන්නේ. මේ පොඩ්ඩක් අර බැලන්ස් කරගෙන මෙහෙම ලස්සනට දාගන්න. ඊට පස්සේ අපි දැන් මෙහෙම චෙක් කරලා බලනවා. කිසිම හිරවීමක් නැහැ. හොඳට වැඩ ප්ලෝටර එක. රයිට්. අපි දැන් මේ ඇතුලේ කෑලි ටික අයි කරගෙන ඉවරයි. රයිට්. අපි බලමු දැන්. මේ විදිහට කප් එක දාගෙන මේ හැම ඇනේකටම ස්පින්නෝසරයක් එනවා. වන්නද මේ කාබලේ වෙන ස්පින්නෝසර නෑ මේ. වැඩි නැති කරලා. තේ ගන්න තද කරන්න යන ඕනට වැඩි වේට් දාන්න එපා. බය වෙන්න එපා ලීක් වෙන්න. බය තද කරන්න එපා යන. රයිට් ඊට පස්සේ අපි එයා ස්ක්‍රූ අයිඩියල් ස්ක්‍රූ ටික දාගමු. මුලින්ම දාගමු එයා ස්ක්‍රූ එක.
මෙන්න මේ වගේ නතර වෙන තැනක් එනවා. එතනින් එහාට මේ නියන තද කරන්නේ නැහැ අපි. මොකද ඒක ඩැමේජ් වෙන්න පුළුවන් ඇතුලේ මේ ස්පින් ඩැමේජ් වෙන්න පුළුවන් කාබලේටර් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවා මේ ගන්න තමයි තද කරන්නේ. එතනින් එහාට කවදාවත් ෆ්ලෝ යන්නේ කරකවන්නේ නැහැ අපි තදට. මතක තියාගන්න ඒක. ඒකටත් ඔසර් එකයි ස්පින් එකයි දැම්මා. මේකේ රබර් වොෂර් දෙක ඇතුලේ තියෙනවා. ඒ රබර් වොෂර් දෙක ඒක හිර වෙලාම තියෙන අපි ඒක ගන්න යන්න හොඳ නෑ මේ. මොකද එතකොට ඒවා ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කාබලේටර් රිපෙයාර් කිට් එකම දාන්න වෙනවා අපිට. අපි කාබලේටරේ සුද්ධ කරගෙන සුද්ධ කරනකොට මේ සේරම ගලවන නිසා අපි මේ අයිඩියල් ස්ක්‍රූ එක උපරිම තද කරලා තියන්නේ නැහැ. රයිට්. උපරිම තද කරලා මේ නතර වෙන තැනට ආවහම සාමාන්‍යයෙන් වට එක් භාගයයි එකයි කහමාරයි. කහමාරක් විතර බුරුල් කරන්න. එතකොට ඒ ස්ක්‍රූ එකත් අනිවාර්යයෙන්ම තදම කරලා තියන්න පවා වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ හයි කරාට කාබුරේටර් එක. අනිවාර්යයෙන් මේකත් භාගයයි එකයි එකහමාරක් බුරුල් කරලා තියන්න. රයිට්. තවද වාහන ස්ටාර්ට් වෙන්නේ. අපි මේක හයි කරලා වාහනේට කියලා දෙන්නම් කොහමද ටියුන් කරගන්නේ මේ ස්ක්‍රූ දෙක කියලා. අයිඩියල් එකයි එයා ස්ක්‍රූ එකයි. රයිට්. අපි බලමු වාහනේට හයි කරලා ජෝක් එකත් හයි කරගමු. දැන් චෝක් එක හයි කරනකොට මේක දැන් මේ වාහනේ චෝක් අවුටරේ නෑ. ඒක දාන්න ඕනේ. චෝක් එක නැති වාහනයක නම් මේ ස්පින් එක අපි මේක මෙහෙම හයි කරලා දානවා. ස්පින් එක දාගත්තා. එහෙම අති පොඩ්ඩක් ටෙන්ෂන් කරගත්තා. රයිට්. අපි බලමු මේක වාහනයට සෙට් කරලා කොහමද ටියුන් කරගන්නේ. රයිට්. අපි බලමු. රයිට්. අපි දැන් මේ කාබුලේටරේ මේ මවුන්ට් කරලා තියෙන්නේ. මෙතන මේ 10 යන දෙයක් තියෙනවා. අපි බලමු. ඒ දෙක තද කරගෙන. මෑන දෙක තද කරන කොටත් බැලන්ස් එකේ තද කරගන්න. වැඩි ලොකු එට්ටක් දෙන්න එපා මේ මවුන් කරනකොට කැඩෙන්න බලනවා. රයිට්. ඊටස් අපි එයා ග්‍රින්ඩර් එක හෝස් එක ගහගමු.
මෙතන මේ හෝස් එක එනේ තද කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි හයි කරන්න ඕනේ මේ කාබුලේටර් උඩ පිස්ටන් එක. ටෝටල් බොඩි. මේක බොඩි එකේ බලන්න ඕනේ අපි. දැන් මේක නම් වැඩි එහෙම ගෙවිලා කැපිලා නැහැ. ආවට තමයි තියෙන්නේ. අර පිස්ටන් එකක් කාබ්ලේටර් මෙහෙම දාන්නේ මෙහෙමයි. මෙතන තමයි RPM ස්ක්‍රූ එක සෙට් වෙන්නේ. මේ කට්ටේ හරියටම දාන්න ඕනේ මේ RPM. මේ ස්ක්‍රූ එනේ කෙලි. එන්න මෙහෙම. එන. නැක. හයි. මේ උඩ බියන තද කරගන්නකොට පරිස්සමෙන් ගාන්න පොටේම බලලා තද කරන්න. රයිට් අබ්බරම වාහනේ ස්ටාර්ට් කරගෙන කොහොමද ටියුන් කරගන්නේ ඒ වැඩ ටික බලමු. රයිට් අපි බලමු වාහනේ ස්ටාර්ට් කරගෙන.
සාමයට හරියටම ටියුන් කරගන්න අපි අර තෙල් වැඩ කරන්න හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න එහෙනම් සුබ දවසක් ජය වේවා ඕගොල්ලන්ට මේවා මේ වැඩගත් දේකින් අපි ආයෙ